රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දින ගණන් ජනතාව තෙල් පෝලිම් වල මේ දේ දැන් පුරුත්තක් බවට පත් වෙලා අවසන් වගකිව යුතු බලධාරීන් නිලධාරීන් මුනිවත රකිද්දී අසරණ ජනතාව අදත් තෙල් පෝලිමේ දැන් සතියකට දෙකකට කලින් මේ පොලිමේ මම මේ විදියටම හිටියා මොකද්ද කරන්නේ අපි හිඟා කන්නද කියන්නේ බැරි නම් ක දීලා යන්න කියන්නේ වෙන කාට හරි එච්චර තෙල් නැහැ තෙල් දෙන්නේ කවුද කියලා පොඩ්ඩක් හිතා ගන්න කට්ටිය තෙල් ගෙන්නන්න පුළුවන් කාටද තෙල් පුච්චන්නේ කවුද තෙල් තියෙන්නේ කාගාවද කියලා පොඩ්ඩක් ඔළුවට ගන්න ඔක්කොම එච්චරයි තෙල් නැත්තන් නැහැ ඉවරයි ඉතින් කියන්න දෙයක් නැහැ වෙලා තියෙන දේ හොඳටම වෙලා තියෙන දේ ආය අපිට ගොඩේමක් නැහැ කොයි ජනතාව කියන එක නැත්තරම නැති කරලා තියෙන්නේ ඉතින් ඒගොල්ලොන්ට දාලා යන්න කියන තමයි වෙන්නේ මේ කරන කෙනෙකුට කරන්න දීලා ජනාධිපතිවරයා ජනතාවට ඇත්ත කියද්දී අතේ පැලවෙන පට්ටපල් බොරු කියන ගාමිණී ලොකුගේ ඉන්ධන ඇමතිතුමා අවබෝධයක් ඇතිවද අවබෝධයක් නැතිවද බොරු කියන්නේ කියලා අපටත් දැන් හිතා ගන්න බෑ අද නෙවෙයි හෙට න්‍යායට වැඩ කරන ඉන්ධන ඇමති කියන්නේ රට තුල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග තිබෙන බවයි ඇමතිගේ වගේම අමාත්‍යාංශ ලේකම්වරියගේත් ප්‍රකාශ දැන් තැන් කිසිම විශ්වාසයක් නැහැ මේ පවතින ඉන්ධන අර්බුදය නිසා දීපර ජනතාවද දැන් කබලෙන් ලිපට වැටි අවසන් දැන් මේ මොහොතේ වෙන විට තෙල් මිල ඉහළ යාම දීවර කර්මාන්තයේ අතිශය බරපතල තත්යකට ඇවිල්ලා තෙල් පමණක් නෙවෙයි දීවර ආම්පන්න මිල 100%කින් ඉහළ ගිහිලා තියෙනවා ෆයිබර් ගම් එක 100%කින් ඉහළ ගිහිලා තියෙනවා මේ මොහොතේ වෙන විට අයිස් මිලත් 50%කින් පමණ ඉහළ ගිහිලා තියෙනවා මේක අතිශය බරපතල තත්යක් බවට පත් වෙලා තියෙනවා අපේ නිසා පාලකයින්ට කියන්නේ වහාම ඉන්ධන මිල පහ පහතෙන් ලෙසත් ඒ වගේම පහත හෙලන්න හැකියාවක් නැත්නම් අපි කියන්නේ වහා දීවර ප්‍රජාවට ඒ සඳහා සහනාධාරයක් ලබා දෙන්න කියලා මේ අතර කලාප 12කට පැය 5කට අධික කාලයක් සහ කලාප 8කට පැය 4යි මිනිත්තු 35ක කාලයක් අද දිනේදී විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. ගත වූ මාර්තු 5 වනදා සිට රටේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ කිව්වත් අද වෙනකම් මේ ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්න විදුලි බල මණ්ඩලයට තවමත් හැකි වෙලා නැහැ. රටේ පවතින මේ අර්බුදකාරී තත්වයන් හමුවේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙලා අතුරු කිරිය මිලේනියම් සිටිහි ජනතාවද නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් මේගොල්ලන්ගේ වැඩි ආර්ථික ප්‍රතිපත්තිය සහ සැලසුමක් නොමැතිකම දර්ශයක් නොමැතිකම සහ අඳුරේ අතපත ගාමින් මේ කටයුතු කිරීමෙන් මේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ මේක ඊටාම පහළ මට්ටමේ අගාධයක දක්වා ගමන් කරනවා ඒකට විරුද්ධව මිනිස්සු නැගී ඉන්න ඕන එහෙම නැත්නම් මේ ජනතාවගේ අයිතිවාසිකම කියන එක මිනිස්සු පාවිච්චි නොකර වෙනවා ඉවසීමේ සීමාවක් තියෙනවා අපිට තවදුරටත් ඉවසන්න බෑ රටටම කැඳ නැහැ මහත්තයෝ වැඩපන්ති මිනිස්සු දුක් විඳිනවා ඒකින්ද අපි මේ නියඩ ව්‍යාපාරයකට එකතු වෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.